අපේක්ෂකකම සම්බන්ධ ඔය ඔබතුමාලගේ කඳවුරේ තියෙන ගැටුම තාම අවසන් නැහැ. තාම ගැටුම ආරම්භ වුණේ නෑ. ආයෙත් ගැටුමක් ඇති වෙන්න පුළුවන්. ඕනෑම අපේක්ෂක තුයරීමකදී දැන් අපේ පාර්ලිමේන්තු කොට්ටාස මට්ටමේ අපේක්ෂකයන් තෝරන්නේ ගැට ලොකු ගැටුම. ගැටුමක ආරම්භයක් ඇති වෙන්න පුළුවන්. මම මෙහෙම අහනවා ඔබතුමායි කෙලින් උත්තරයක් දෙන්න. කෙලින් උත්තරයක් දෙන්න පුළුවන්. කෙලින් දෙන්න පුළුවන් උත්තර පමණයි. කෙලින් දෙන්න බැරි උත්තර තියෙනවා. මම දන්න පමණින් වාසුදේව නානායක කරගෙන කෙලින් උත්තර දෙන්න පුත්. කෙලින් උත්තර දෙන්න බැරි වෙලාවල් තියෙනවා. මම හිතනවා මේකට දෙයි කියලා. බලන්න. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකමට සුදුසුද? නෑ මම නැති කියන්නේ නෑ. එතුමා සුදුසු නැති කියන්නේ නෑ. හැබැයි එතුමා එකඟ වෙන්න ඕන යම් යම් දේශපාලන ස්ථාවරයන්ට අපි අගය කරමු. ත්‍යාගය කරන දේශපාලන ස්ථාවරයන් අතුලත් කරගත් වැඩපිළිවෙලකට එතුමා එකඟ වෙනවා නම් එතුමාට විරුද්ධ වෙන්න මට හේතුවක් නැහැ. මට තියෙන්නේ එතකොට එතුමා එක්කලා මගේ තියුණු අතීතයේ ගැටු මුල් කරගෙන යම් යම් දේවල් ඉල්ලා හිටින්නයි. මම ඉල්ලුවා අපේ 88 89 විනාශයට පත්වෙච්ච අහිංසකයන් වෙනුවෙන් සීවට්ණයක් තිබුණා. ඒ සීවට්ණේ නෑ අද දිහෙත. ඉතින් මම ඉල්ලුවා ඒකට තන පරිශ්‍රයක්. එතුමා ඒ පරිශ්‍රයට දී යුතුයි. ඒක ලබා ගැනීමේ කොන්දේසිය තවමත් මම ඉන්නවා. ඒවා අතීතයේ ඇතිවෙච්ච ගැටුම් වලට හේතු කරුණු සමනය කිරීමට එතුමා තීන්දුව දෙන්න ඕන. මම ඔබතුමාගේ කලින් ප්‍රකාශයක් දැන් මතක් කරනවා. ගෝඨාභය රාජපක්ෂ නොකිය හිටපු හමුදා ඒ කෙනෙකුට පාලනය කරන්න බෑ අපේක්ෂකම සුදුසු නැහැ කියලා ඔබතුමා කාලයක් කිව්වනේ. ඒක දැන් ඉල්ලාස් කරගන්නේ නැහැ. නෑ. මම කියන්නේ එතුමාට දේශපාලන චරිතයක් බවට පරිවර්තනය වෙන්න තියෙන අයිතිය හා ඉඩකඩ මම නැත කියන්නේ. හැබැයි රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයාගේ මානසිකත්වයෙන් ජනාධිපති අපේක්ෂකව වෙන්න බෑ. රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයා කියන්නේ ඒ වගේම එතුමා හිටිය හමුදා. එතුමා දන්නේ රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයාට යුද මෙහෙවන්. ඉතින් එහෙම යුද කටයුතු මෙහෙවන්න පුළුවන්කම එතුමාට තිබුණාට ඒ යුද කටයුතු මෙහෙවීමේ හැකියාවත් ඒ පිළිබඳ එතුමාගේ චරිත පෞරුෂය අපිට ගැළපෙන්නේ නැහැනේ. ජනාධිපති අපේක්ෂකට ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුපාලන ව්‍යුහයක් ඒ නිසා එතුමා ඒ චරිතය අලුත් විදිහකට වෙනස් කරගත යුතුයි. දේශපාලන චරිතයක් හැටියට මේ රටේ ජනතා අපේක්ෂාවන්ට ගැළපේ. අපේ වැඩපිළිවෙලත් එක්ක එකඟ වෙන්න. හා අපේ අතීතයේ තිබුණු ගැටුම් වලට හේතු යම් කරුණු පිළිබඳ ඒවා සමනය කිරීමේ පොරොන්දු ඇත. සාකච්ඡා කරා නිකන් එතුමාගේ අදහස් උදාස් ගැන එතුමාගෙන් තක්සේරුවක් කරගන්න. සුභවාදීද එතුමාගේ අදහස්? ඔව් සුභවාදී. ඒ කියන්නේ අපිට ඉදිරියේදී වේදිකාවේ එතුමා බලා ගන්න පුළුවන් වෙයි ඔබතුමාගෙන් ගියානු. ඔව් මට පේනවා එතුමා යම් පරිවර්තනයක් කරා යමි තිබෙන බව. හරි අපි අවසානට ඡන්දෙට යමු. ඡන්දෙ කියන්නේ දැන් මෙහෙමයි ජනාධිපතිවරයාගේ පළාත් සභා ඡන්දෙ තියන්න ඕනේ හැම දෙයකටම කලින් කියලා. අනිත් අය ජනාධිපතිවරණ ගැන කියන සමහර මහමැතිවරණ ගැන කියන හැබැයි මේ ඔබතුමාල්ලා මේ මාධ්‍ය සම්දර්ශන තිබ්බට වහාම තියන්න ඡන්ද තියන්න රණිත තියන්න නැහැ ඡන්ද කිව්වට මේකට බලපෑමක් නැත්තේ? බලපෑමක් නැත්තේ අපේ බලවේග මෙහෙවන මධ්‍යස්ථාන තාම ඒ සම්බන්ධයෙන් උණුසුම් වෙලා නැහැ. මේ බලවේග මෙහෙවන මධ්‍යස්ථාන තාම උණුසුම් වෙලා නැහැ. ඒක නෑතුල ගැටුම් නෑ ගොයාගෙන යනවා. මේ සීතල භාවයේ හේතුව මොකද්ද? ඔබතුමා හරි කපටි උත්තරයක් ඒකට දුන්නේ. මට කෙටියෙන් උත්තර දෙන්න ඉස්සෙල්ලාම තියන්න ඕනේ මොන මැතිවනේ සුදුසු ඔබතුමා පළාත් සභා ඡන්දය. ඔව් පළාත් සභා ඡන්දය ඊට පසුව ජනාධිපතිවරණේ ඉන්න තියෙන්නේ මේ දෙකටම ඉස්සෙල්ලා මහ ඡන්දයක් තියනවා නම් හොඳයි. ඒක අපි ඉල්ලුවේ පාර්ලිමේන්තු විසිරුවේ ඒකටනේ. පාර්ලිමේන්තු විසිරුවේ මහ ඡන්දයක් කියලා අලුත් ජනවර්මෙන්ගේ අලුත් ආණ්ඩුවක් හදා. මොකද මේ කාලේ ඉවරයි දැන්. මේක ගෙවි ගිය ආණ්ඩුවක්. මේකේ එක්ස්පයරි ඩේට් පැනලා දැන් මේක පවත්වගෙන යන්න බෑ. ඡන්දෙට බය නැද්ද? මම නම් ඡන්දෙ ඉල්ලලා මම හිතන්නේ රැස්වීම් තුනකට වැඩි තියෙනවා. ඔබතුමා ඒ මට තනියම මං කිව්වේ මං
මං ගැන හිතුවා මට පේන්නේ මට ලැස්ට්‍රීම් දෙක තුනකට තිබ්බට පස්සේ ඡන්ද ටික හැමම ලැබෙනවා. ඔව් මම ඡන්දේ මම වෙනුවෙන් ඡන්දේ USP එකට විරුද්ධ. USP එකට විරුද්ධ මහින්ද මාදාගේ නායකත්වයෙන් ආණ්ඩුවක් හදන්න. ඒක මහජනයාගේ හිතේ විවිධමින් තිබෙන අපේක්ෂාවක්. ඒ නිසා මම පත් වෙනවා.